ඉතින් ඔන්න අදත් ඔයා ස්පාකර්ස්ට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ස්පාකර්ස් ඉතින් ඔයාලට ගේන්නේ ඔයාලා තම්නෙල් එකේ දැක්ක වගේම canva එකේම තවත් එක ඔප්ෂන් එකක්. ඒ තමයි කොහොමද අපි එක්ස්ටර්නල් ලින්ක් එකක්. ඒ කියන්නේ එක්ස්ටර්නල් ලින්ක් එකක් කියන්නේ Facebook, YouTube වගේ ලින්ක් එකක් අපි කොහොමද අපේ ඩිසයින් එකට ඇඩ් කරගන්නේ කියලා. ඉතින් අපි බලමු වීඩියෝ එකෙන් කොහොමද මේක කරගන්නේ, මොන වගේ ලින්ක්ස්ද ඇඩ් කරගන්න පුළුවන් කියන කාරණේ අපි වීඩියෝ එකෙන් බලමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. ඉතින් මේ එක්ස්ටර්නල් ලින්ක් ඇඩ් කරන්න ගියාම නේද අපි ඔයාලා දන්නවා එක්ස්ටර්නල් ලින්ක් අපේ ඩිසයින් එකට ඇඩ් කරගනිද්දී මේක ඇත්තටම ප්‍රයෝජනවත් වෙන්නේ ඩිජිටල් මාධ්‍ය යූස් කරන කස්ටමර්ස්ලට, ඒ අදාළ පරිභෝගිකයන්ට විතරයි. මොකද මේක ඔයා අපි හිතමු ලෝගෝ එකක් ඩිසයින් කරලා, එහෙම නැත්නම් අපි හිතමු බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරලා ඒකට එක්ස්ටර්නල් ලින්ක් ඇඩ් කරා කියලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ ඔයා එක ප්‍රින්ට් අවුට් කරන නිසා. නමුත් ඔයා ඒ ලින්ක් එක, එහෙම නැත්නම් ඔයාගේ ඩිසයින් එක ඔයා වෙන කෙනෙක්ට යවන්නේ ඩිජිටල් මාධ්‍යයක් නෑ, කියන අපි මේ කතා කරන ඔන්ලයින් හරහා නම්, එතකොට එයාට මේක උදව් වෙන්න පුළුවන්. මම කතා කරන්න කොහොමද උදව් වෙන්නේ කියලා මම මුලින්ම පෙන්නලා ඉන්න පුංචි කාරණයක්. ඉතින් ඔයාලට පේනවා මෙතන මම දාලා තියෙන how to add external link to your design කියලා. ඒ වගේම මෙතන යටින් තියෙන sparkers කියලා දාලා මෙතන Facebook තියෙනවා, Instagram, YouTube, TikTok. ඉතින් මම මේක මුලින්ම save කරගන්නවා. හරි, මම ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා මම මුලින්ම save කරගන්නවා. ඉතින් මුලින්ම save කරගනිද්දී ඔයාලට වෙන මේ share කියන එකෙන් ගිහිල්ලා download ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට save කරගන්න. ඒක උඩ save කරගනිද්දී මතක තියාගන්න ඕන කාරණේ තමයි මේක PNG version වලින් ඔයාට වැඩ කරන්න බෑ. අනිවාර්යයෙන්ම එන්න ඕන PDF version එකක්. ඇයි මම එහෙම කියන්නේ? ඔයාට මෙතන download ආවට පස්සේ පෙන්නනවා looks like you have links in your design. For links to work, please choose PDF. ඒ කියන්නේ පේන විදියට ඔයාගේ design එකේ link එකක් තියෙනවා. ඒ link එක වැඩ කරන්න නම් PDF version එක select කරලා download කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපි PDF standard version එක දාලා අපි download දෙමු. දුන්නට පස්සේ මේ විදිහට අපේ design එක අපි download කරගත්තට පස්සේ මම පෙන්නන්නම් ඔයාලට මොකද්ද මේකෙන් වෙන්නේ කියන කාරණේ මුලින්. ඊට පස්සේ අපි යමු කොහොමද link add කරන්න කියන තැනට. ඉතින් මෙතන තියෙනවා අපේ PDF එක download වුණා. ඉතින් මෙතන PDF එක තියෙනවා. ඉතින් මම PDF එක open කරගන්නම්. PDF එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට අනිත් හැම PDF එකක් වගේම තමයි මෙතනත් ඔයාට ඒ විදිහට PDF එක තියෙනවා. හැබැයි විශේෂ කාරණේ තමයි මේ මවුස් එක තැනින් තැනට අරන් ගියාට පස්සේ ඔයාට පේන විදිහට ඒක වෙන මේ අපේ Facebook logo එක, Instagram logo එක, YouTube logo එක, TikTok logo එක උඩට ගියාම අපිට ක්ලික් කරන්න ඔප්ෂන් එකක් දෙනවා. හරි, මම පෙන්වන්න මේ ක්ලික් කරාම මොකද වෙන්නේ කියලා. ඉතින් මම Facebook එකට ක්ලික් කරාට පස්සේ අපිව එක්කන් යනවා ඒ අදාළ Facebook page එකට. හරි, ඉතින් මෙතෙන්දී අපේ මගේ page එකට තමයි යන්නේ, අපි Sparkers page එකට. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් Facebook logo එක දාලා Facebook page එකට කරලා තියා. අපි හිතමු Instagram නම් Instagram logo එක දැම්මා. Instagram එකේ link එකට කරලා තිබුවා. ඉතින් ඕනම කෙනෙක්ට ආව ගිහින් search කරන්න අවශ්‍ය නැහැ. අමුතුවෙන්ම මේ විදිහට ලින්ක් කරලා පස්සේ කෙලින්ම ඔයාගේ page එකට, එහෙම නැත්නම් account එකට log වෙන්න පුළුවන්. ඒවිල්ලා like කරන්න, follow කරන්න ඕනම දේ අපලා මෙතන Facebook, Instagram එකට හරි YouTube එකට ගියත්, TikTok එකට ගියත් මේ click කරාට පස්සේ යන්නේ ඔයා link කරපු ඒ media එකට. එතකොට මෙන්න මෙහෙම තමයි, මෙන්න මේ වගේ දෙයකට තමයි අපි සාමාන්‍යයෙන් මේ link add කරගන්නේ. එතෙන්දී ගොඩක් වැදගත් වෙනවා අපිට. ප්‍රසන්ටේෂන් කරන කෙනෙක් නම්, අපිට ක්ලාස් කරන කෙනෙක් නම්, හරි, එහෙම නැත්නම් ඔයා මොනෑම හෝ මේ ප්‍රසන්ටේෂන් ප්ලැට්ෆෝම් එක වැඩ කරන කෙනෙක් නම්, හරි, වයිට් බෝඩ් යූස් කරනවා නම්, මම කලින් ගිඩි කතා කර වයිට් බෝඩ් වර්ෂන් යූස් කරනවා නම්, හරි, ඉතින්
මොනයම හෝ ඒ විදිය දෙයක් එහෙම නැත්නම් අපි කතා කරොත් අපි client කෙනෙක්ට යවනවා අපේ අපි කියන්නේ proposal ලවනවා නේද proposal එකක් එවද්දී ඒ proposal එකේ අපි ගැන විස්තර එයාට මීඩියා වලට ගිහිල්ලා හොය හොය ඉන්න අවශ්‍ය නැහැ අපිට පුළුවන් අපේ විස්තර ටික මෙතෙන්ට ඒ links ටික add කරලා යවන්න ඒකත් ලස්සන විදියකට නැතුව ඔයාලට පුළුවන් ඕන නම් type කරන්න Facebook කියලා දාලා Facebook එකේ link එක මෙන්න මේක කියලා දාලා ගින් copy කරලා paste කරන්න පුළුවන් නමුත් ඊට වඩා ලේසි මෙන්න මේ විදියට ඔයාලට ලස්සනට මෙහෙම දාලා තියෙනවා නම් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ click කරලා කිලිම් එක දාලා media එකට ගියා හරි තියන්න එක තමයි අපේ තියෙන ලොකුම වාසිය ඉතින් ඒකත් එක්කම මම කලින් කිව්වා වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් digital media එක එහෙම නැත්නම් අපි කතා කරන online platform එක විතරයි මේක manual use කරන්න බෑ එහෙම manual use කරන්න උනන් අර කරන්න තියෙන්නේ QR code generate කරන එක. ඉතින් ඒව ගැන මම ඉස්සරහට කතා කරනවා. ඉතින් අපි බලමු කොහොමද මේ විදිහට අපි link add කරගන්නේ. නේද? දැන් මම මෙතනින් ගියාට පස්සේ ඔයාලට පෙන්වන්නේ නැහැ නේද? නිකන් මේ බලන්න click කරන්න option එකක් දෙන්නේ නැහැ. නිකන්ම මේවා click කරන්න option දෙන්නේ නැහැ. හැබැයි මෙතනින් ගියාම මේ click කරන්න option දෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඒක add කරගන්නේ? මොකද්ද තියෙන ක්‍රමවේදය කියලා. ඉතින් මම ඒකට ඔයාට නිකන් example එකක් විදියට Facebook post එක හරි okay signal අවුලක් තියෙනවා චූටි අවුලක් හරි ඉතින් Facebook post එකට ඉතින් link එකක් add කරන විදිය මම පෙන්වනවා එතකොට මේකෙදි මතක තියාගන්න ඕන මම කලින් කිව්වත් වගේ මේක PNG version වලින් download කරාට මේක වැඩ කරන්නේ නැහැ මේක අනිවාර්යයෙන් PDF එකක් විදියට තමයි එන්න ඕන එතකොට මේක ගොඩක්ම වැඩ කරන්නේ ඔයාගේ business card එකක් නේ නේද? එහෙම නැත්නම් invitation නම්, proposal නම්, presentation නම්, හරිද? document එකක් හදනවා නම් මෙන්න මේ වගේ එහෙම නැත්නම් ඕනම විදිහක documentary වැඩ කරන කෙනෙක් නම්, හරිද? ඒ වගේ දේවල් වලට ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම example එකක් පෙන්නන්න විතරයි මම මෙන්න මේ නිකන් Facebook post size එකක් කරගත්තේ. ඉතින් link add හරි මෙතන නිකන් තියෙනවා. ඒ වගේ මම මෙතන වැඩි වෙලාවක් ගන්න ඕන නැති නිසා Facebook, Instagram, YouTube, TikTok ඒ වගේම තමයි web කියන logos ටික add කරන් ඉන්නවා. ඉතින් මම තාම මේකට link add කරේ නැහැ. එතකොට link එකක් add කරන්නේ කොහොමද? ඉතින් හිතන්න ඔයාට Facebook page එකක් තියෙනවා කියලා. ඉතින් Facebook page එකක් තියෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ Facebook page එකට ගිහිල්ලා ඒ අදාළ link එක copy කරගෙන ඔයාට පුළුවන් එන්න. මේ කැන් එකට ඇවිල්ලා මෙන්න Facebook කියන logo එක උඩ click කරලා right click කරා right click කරාට පස්සේ මෙතන තියෙන link කියන option එක එහෙම නැත්නම් ඔයා අදාළ logo එක උඩ click කරා control k press කරා ඊට පස්සේ එයාට එනවා මෙන්න මෙහෙම දකුණු පැත්තේ උඩින් enter a link or search කියලා මෙන්න මෙතෙන්ට පුළුවන් ඔයා අර copy කරගත්තු link එක copy paste කරගන්න copy paste කරලා ඔයා මේක පැත්තෙන් click කරාට පස්සේ මෙතන link ඇඩ් කියලා එනවා. ඒ කියන්නේ වාගේ මේ විදි link එක ඇඩ් වෙලා ඉවරයි. ඒ වගේම තමයි Instagram එකටත් ඒ විදිහම තමයි. control k කෙපුවා copy paste කරා done කරා. හරි? මම මෙතන එකම link එක click කර කර යනවා. මොකද ඔයාලට මම පෙන්නන්න ඕන නිසා විතර. හරි? මම මේක ඔක්කොම ටික ඇඩ් කරගෙන යන්නම් ඔයාලට පෙන්නන්න. ඉතින් අමතක කරන්න එපා මාව මේ විදිහට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්නත් වීඩියෝ එක හොඳනම් like කරන්නත් මොන හරි ගැටලුවක් තියෙනම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා ඉතින් හරි ඉතින් මේ විදිහ තමයි අපි link add කරගන්නේ ඉතින් මේක අපි බලමු save කරගෙන කොහොමද පෙන්වන්නේ කියලා ඉතින් කලින් කිව්වොත් වගේ මේ විදිහට තමයි අපි නිකම්ම මහ දෙයක් නෑ මේ විදිහට ඔයාගේ අවශ්‍ය තැනට මේ Facebook එක Instagram YouTube TikTok ඒ අවශ්‍ය තැනට ඒ logo එක දැම්මා. එහෙම නැත්නම් මොන හරි link එකක් දාන්න ඕන දැන්ට ඒ අදාළ මොකක් හරි symbol එකක් දාලා ඒක ඔයාට ඒ කුඩට link කරන්න පුළුවන්. එතකොට මේ විදිහට පෙන්නන්නේ වර නියම edit කරද්දී ඔයාලට මුකුත් වෙනසක් පේන්නේ නැහැ. නමුත් ඔයාට මෙතනින් පුළුවන් edit කරන්න. ඔයාට ඕන නම් ඒ link කරපු link එක වෙනස් කරගන්න ඕන නම් ඒ අදාළ ලෝගෝ එක එහෙම නැත්නම් සිම්බල් එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන link කියන option එක. එතනින් යන්නත් පුළුවන් ගැටලුවක් නැහැ වෙනස් කරගන්න. එහෙම නැත්නම් අර කියන වගේ මෙතනින් ගිහිල්ලත් අදාළ link එක මෙතනින් remove කරලා අවශ්‍ය link එක add කරගත්තා. ඉතින්
මේක ගිහිල්ලා ෂෙයා ගිහිල්ලා මේ ඩවුන්ලෝඩ් කියන එකට ගිහිල්ලා සෝරි ෂෙයා ගිහිල්ලා මේ ඩවුන්ලෝඩ් කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් කලින් කිව්වා වගේම PDF version එකක් ඩවුන්ලෝඩ් කරලා මේක කලින් වගේම වැඩ කරන්න. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක මම ඔයාලට කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට මේක වැඩ කරනවා. ඉතින් මෙන්න මෙහෙමයි අපි external link එකක් අපේ documentary එකට presentation එකට ඕනම දෙයකට add කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් idea එකක් නැති කොහොමද link එකක් add කරගන්න කියලා. මෙතෙන්දී ඔයාලට Facebook, Instagram, TikTok, YouTube web page එකක් වෙන්න පුළුවන් WordPress එකක් ඉතින් එහාට ගිහිල්ලා blogger එකක් හරි මේ ඕනම link එකක් ඔයාලට add කරගන්න හැකියාව තියෙන කිසිම ගැටලුවක් නැතුව. ඉතින් නොයි කාරණා ටික තමයි මට අද ඔයාලට කතා කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් මතකත අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙනකන් අදට ඔයාලට සමු ගන්න. එහෙනම් තියා හැම කෙනාටම ජය වේවා.